YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එක දිනාවේ ඔයාගේ මොබයිල් ෆෝන් එකේ කැමරා ලෙන්ස් ගැන පොඩි ටිප් එකක් ගැන කතා කරන්න. කොහොමද අපි බලමු මොකන්ද මේ මම අද කතා කරන්න යන කැමරා ලෙන්ස් ටිප් එක ගැන කියලා. අපේ subscribe කරන්න පුළුවන් subscribe කරන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ට share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සමහරු හිතනවා මේ කැමරා ලෙන්ස් ඇයි මෙච්චර ගොඩක් තියෙන්නේ නැත්නම් ක්වාඩ් කැමරා සෙටප් තියෙන්නේ කියලා. මේන් කැමරාවට අමතර මේ අමතර වෙන ලෙන්ස් වර්ග මොනවද? මේ ලෙන්ස් වර්ගවල මොනවද කරන්නේ? අපි මේ ලෙන්ස් වර්ග එකින් එක සාකච්ඡා කරමු. මේන් කැමරාවට අමතරව අනිත් ලෙන්ස් බොරු, ඒ කියන්නේ අනිත් ඒවා වැඩ කරන්නේ බොරු ෆේක් කැමරා ලෙන්ස් තමයි දාලා තියෙන්නේ කියලා. නැත්නම් කැඩිච්ච ඒවා තමයි දාලා තියෙන්නේ කියලා. ඔයාලට ඔයාගේ ෆෝන් එකකින් බලන්න පුළුවන් ඔයාගේ කැමරා එකකට වඩා ඩුවල් හෝ ඊට වඩා වැඩි ක්වාඩ් කැමරා වෙනකම් තියෙනවද? ඔයාත් මේ වීඩියෝ එක බලලා මේ ටිප් එක ඔයත් try කරලා බලන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ එක එක තියෙන ලෙන්ස් වර්ග මොනවාද කියලා. ඉස්සෙල්ලාම අපි මේන් කැමරාවෙන් පටන් ගමු. මේන් කැමරාව සාමාන්‍ය විදිහට ටිකලි zoom කිරීමේ හැකියාව සහ wide angle සාමාන්‍ය wide angle photos ගන්න හැකියාව තියෙන දේ එක එක මෙගා පික්සල් යටතේ ඔයාට මේන් කැමරාව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේන් කැමරාවෙන් තමයි අපිට අවශ්‍ය හරිම පික්සල් ගන්න සමගින් අපිට මූලිකම ෆොටෝ එක ආදම් දෙන්නේ අපි මේ මේන් කැමරාවෙන්. ඉතින් එක එක ෆෝන්ස් වල වෙනස් වෙනවා මේ මේන් කැමරාවත් එක්කගෙන තව තවත් ෆීචර්ස් ඇඩ් වෙන්න පුළුවන්. ඉතින් මේන් කැමරාවෙන් තමයි අපි සාමාන්‍ය විදිහට ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරගන්නේ. ඉතින් ඔයාලා අහලා ඇති ෆෝන් එකේ තියෙන ඕනම දේ තමයි ඩෙප් සෙන්ස් එක. මේ ඩෙප් සෙන්ස් එක හින්දා තමයි අපි බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සන බ්ලර් වෙලා ඔබ්ජෙක්ට් එක ෆෝකස් කරලා හරින ෆොටෝ එක කැප්චර් කරගන්නේ. ඉතින් ඒ වගේම තමයි මැක්‍රෝ සෙන්ස් එක. ඉතින් මැක්‍රෝ සෙන්ස් එක කියන්නේ ඉතින් ඔයාලා මැක්‍රෝ කියද්දි මෙතනම තේරෙනවා ගොඩාක්ම ලං වෙලා ෆොටෝ එකක් හරියටම ඩීටේල්ස් ඇතුළුව ෆොටෝ එක කැප්චර් කරගන්න පුළුවන් ලෙන්ස් එකක්. ඉතින් මේක හරහා ඔයාට පොඩි පොඩි සත්තු ඒ වගේම පොඩි පොඩි මල් ඒ වගේ ගොඩක් පොඩි දේවල් අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අල්ට්‍රා වයිඩ් සෙන්ස් එක. අල්ට්‍රා වයිඩ් සෙන්ස් එක කියන්නේ මොකක්ද? නෝමල් වයිඩ් ඇන්ගල් එකකට ගන්න ෆොටෝ එකකට වඩා වැඩි ප්‍රදේශයක් වැඩි ඒරියක නැත්නම් ගෲප් ෆොටෝස් අපි සාමාන්‍ය ගෲප් ෆොටෝස් ගද්දි අපිට පිටිපසට යනවා. ඉතින් පිටිපසට නොයා අපිට පුළුවන් මේ කැමරාවට ස්විච් වෙලා අපිට අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් ඔයාට අල්ට්‍රා වයිඩ් සෙන්ස් එක පාවිච්චි කරන්න පුළුවන් ලොකු ඒරියකක් ඔයාට ෆොටෝස් කැප්චර් කරන්න වීඩියෝ කැප්චර් කරන්න නම් අපිට මේ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ අල්ට්‍රා වයිඩ් සෙන්ස් එකක් තියෙනවා නම් ඉතින් ඒ වගේම තමයි ගොඩ දෙනෙක් අහලා නැති මොනෝක්‍රෝම් සෙන්ස් එක. මේ මොනෝක්‍රෝම් ලෙන්ස් එකෙන් වෙන්නේ අපිට හොඳ ස්ටෙබිලයිසේෂන් එකක් එක්ක සහිතව කියන්නේ නොසලී වීඩියෝ කරන්න වගේ දේවල් වලට වගේම නොයිස් එක අඩු කරලා අපිට වීඩියෝ කැප්චර් කරලා දෙනවා. ඒ වගේම අපිට ෆිසිකලි කැමරා ලොජිකල් මයින්ඩ් කැමරා විදිහට හොඳට ෆොටෝස් කැප්චර් කර වීඩියෝ කැප්චර් කරගන්න පුළුවන් මේ මොනෝක්‍රෝම් ලෙන්ස් එක හරහා. ඉතින් ඒ වගේම තමයි හෙවි ලෙන්ස් එකක් වෙන ටෙලිෆොටෝ ලෙන්ස් එක. ටෙලිෆොටෝ ලෙන්ස් එක මම හෙවි කියන්නේ හේතුව තමයි මේ ටෙලිෆොටෝ ලෙන්ස් සාමාන්‍යයෙන් අපිට ෆෝන්ස් වල බලා ගන්න පුළුවන් වෙන්නේ ෆ්ලෑෂ් ඩිවයිසස් වල. උදාහරණ විදිහට S20 ෆෝන් සීරීස් එක, S21 සීරීස් එක, Note 20, Note 21 සීරීස් ඒ වගේ සීරීස් තියෙනවා. ඉතින් 11 Pro එකේ ඉඳන් 12 Pro Max එක දක්වා අපිට මේ ටෙලිෆොටෝ ලෙන්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් මොකක්ද වෙන්නේ? ටෙලිෆොටෝ ලෙන්ස් එක කියන්නේ ඉතින් ඔයාගේ ෆෝන් එකේ දැන්නමත් තියෙනවා සාමාන්‍යයෙන් zoom කරන්න පුළුවන්. යම් තාක් දුරට 5x වෙන්න පුළුවන් නැත්නම් 10x වෙන්න පුළුවන් උඩරිම. ඉතින් මේ 10x හරිය උඩරිම zoom කරද්දී ඔයා ෆොටෝ එකක් capture කරද්දී ඒ ෆොටෝ එකේ details නැත්නම් data ගොඩක්ම ගොඩක් low. low කියන්නේ හොඳටම damage වෙනවා. ඉතින් ඒ damage වෙන හේතුව තමයි ඔයාගේ ෆෝන් එකට optically හොඳ zoom level එකක් නැහැ. නැත්නම් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් නැති වීම. ඉතින් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ උඩරිම zoom කරා details low වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය 1x original ෆොටෝ එක ගන්නවා වගේම zoom කළාත් ඔයා ෆොටෝ එක ගද්දි මේ ටෙලිෆොටෝ ලෙන්ස් එක තියෙනවා නම් හොඳ ඒ quality එකෙන්ම ෆොටෝ එක capture කරගන්න පුළුවන් මේ ටෙලිෆොටෝ ලෙන්ස් එක තියෙන හින්දා. ඉතින් ඔයාලා idea කරගන්න බලන් ඇති මේ ලෙන්ස් වර්ග මොනවද කියලා. ඉතින් අපි බලමු දැන් ඊළඟට මේ ලෙන්ස් වර්ග වලින් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම තෝරගත්තා Samsung Galaxy A20s කියන මේ ට්‍රිපල් කැමරාවක් තියෙන ෆෝන් එක. අපි දැන් බලමු මේකේ ලෙන්ස් මොනවද කියලා.
ඊට පේනවා ති මම මේ කැමරාවට යනවා ඉතින් කැමරාවට ගිය පස්සේ අර බලා ගන්න පුළුවන් කැමරාව ඕපන් වෙනවා අපි දැන් බලමු මේකේ ඩෙප් සෙන්ස එක අල්ට්‍රා වයිඩ් සෙන්ස එක වයිඩ් සෙන්ස එක වගේම ඒ සෙන්ස ටික ඉතින් අපිට මේකේ මැක්‍රෝ සෙන්ස එකක් බලා ගන්න හැකියාවක් නැහැ ඉතින් අපි බලමු වයිඩ් සෙන්ස එක කියන්නේ නෝමල් සෙන්ස එකෙන් අපි මේ වෙනකොට අපිට පේන්නේ අපේ වයිඩ් ඇන්ගල් මේන් කැමරාවෙන් ගන්න ෆොටෝස් වගේම වීඩියෝස් ඉතින් අපි කොහොමද මේකේ අල්ට්‍රා වයිඩ් සෙන්ස එකට යන්නවරු වෙන්නේ ඉතින් ඒකට වාඩ බලා ගන්න පුළුවන් මේ හරිය වෙනම අයිකන් එකක් දීලා තියෙනවා අපි ඒක ප්‍රෙස් කරමු ගම බලා ගන්න පුළුවන් වෙනවා අපේ අල්ට්‍රා වයිඩ් සෙන්ස එක ඉතින් වාඩ බලා ගන්න පුළුවන් මම මේ විදිහට කැප්චර් කරන්න මගේ ප්‍රොජෙස් ටික මේ සෙන්ස එකේ මෙගාපික්සල් ගණන අනුව ඔයාලට මේ අල්ට්‍රා වයිඩ් සෙන්ස එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ වීඩියෝස් වලට ඔයාගේ ෆොටෝස් වලට. ඉතින් ඔයාලා බලාගෙන පුළුවන් වුණා මේකේ 5 මෙගාපික්සල් ඩෙප් සෙන්ස එකක් තිබ්බා මේ උඩම. ඉතින් අපි ඒ සෙන්ස එක බලමු වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාලා පේනවා ඉතින් මම ඊළඟට තෝරගත්තා Samsung Galaxy M31 කියන මේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකට quad කැමරාවක් නැත්නම් කැමරා lens 4ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න වෙලා තියෙනවා. M31 phone Xiaomi කියලා YouTube එකේ search කරන්න. එතකොට මගේ වීඩියෝ එක ඔයාලා බලා ගන්න පුළුවන්. අපි බලමු මේ lens මොනවද කියලා. මේ ෆෝන් එකේ මැක්‍රෝ සෙන්ස එකක් තියෙන හින්දා අපි බලමු මැක්‍රෝ සෙන්ස එකේ මොකද විශේෂත්වය කියලා. ඒ වගේම තමයි ඉස්සෙල්ල ෆෝන් එකේ A20s ෆෝන් එකේ අපිට මැක්‍රෝ සෙන්ස එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ තියෙන මේ මගේ මේන් කැමරාව. අපි දැන් බලමු ඩෙප් සෙන්ස එක මොන වගේද කියලා. ඩෙප් සෙන්ස එක අපිට බලා ගන්න පුළුවන් උනේ 5 මෙගාපික්සල් විදිහට. ඉතින් අපි බලමු ඩෙප් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඉස්සෙල්ල එකේ වගේ නෙමෙයි මේකේ ફોකස් එක අපිට ලොක් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මැක්‍රෝ සෙන්ස එකට ගියොත් ඔයාගේ මැක්‍රෝ ලෙන්ස් එකක් තියෙනවා අනිවාර්යෙන්ම මේ ඔප්ෂන් එක තියෙනවා ඉතින් ඔප්ෂන් එක ඇක්ටිව් කරගන්න ඔයාට පුළුවන් කැමරා එකට ගිහිල්ලා මෝ ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මැක්‍රෝ කියලා මේ අයිකන් එකක් එක්ක මේ ඔප්ෂන් එක මේක ඔබන්න මේකෙන් මම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි දැන් මේ ඇක්ටිව් වෙලා ඉන්නේ මැක්‍රෝ ඔප්ෂන් එකේ අල්ට්‍රා වයිඩ් සෙන්ස එකෙන් මෙන්න මම ඉස්සෙල්ලා කිව්වාගේ ගෲප් ෆොටෝ එකක් නැත්නම් අපිට ලොකු ඒරිය එකක් ෆොටෝ එකක් වීඩියෝ කරන්න අවශ්‍ය නැත්නම් මේ ඔප්ෂන් එක ගියහම ඒ කියන්නේ මේක 0.5x දක්වා යනවා ඒ කියන්නේ ඔයාල බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඔයාල බලා ගන්න පුළුවන් ඉතින් ඔයාල වීඩියෝ ඔප්ෂන් එකට ගියත් මේක අල්ට්‍රා වයිඩ් දාලා වීඩියෝ කරන්න හැකියාව තියෙන සෙල් එකෙත් මට කියන්න බැරි වුණා. ඉතින් මේක ටෙලිෆොටෝ ලෙන්ස් එකක් නැති හින්දා වඩ බලා ගන්න පුළුවන් ඩේටා. නැත්නම් මේ කැමරා එකේ ක්වොලිටි එක ලොස් වෙලා තියෙනවා. ඉතින් ඒක වෙන්නේ හේතුව තමයි මේක ටෙලිෆොටෝ ලෙන්ස් එකක් නැතිවීම. ඉතින් අපි බලමු මේ ඔයාගේ ඇත්තනම් මේ තියෙන කැමරා නැත්නම් මේ ලෙන්ස් හරියටම වැඩ කරනවද කියලා. ඉතින් අපි මේකේ කැමරාවට යමු. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු. ඉතින් අපි උඩින්ම බලා ගන්න පුළුවන් ඕනේ ඩෙප් සෙන්ස එක. ඩෙප් සෙන්ස එක වහලා අපි ගන්න ෆොටෝ එකක් වැහුවා කියන්නේ ඩෙප් සෙන්ස එක නැහැ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එක ටිකක් අඩුයි. ඉතින් ඒකෙන් ක්වොලිටි අඩු වෙනවා බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එකේ. ඉතින් කොහොමාරි අපිට ඩෙප් සෙන්ස එක පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි අපිට මැද්දේ අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 13ක වයිඩ් සෙන්ස එකක්. ඉතින් ඒක වහපුවාම වට සම්පූර්ණයෙන්ම වැහෙනවා. මොකද මේක මේන් කැමරාව හින්දා අපිට මේක යටම බලා ගන්න පුළුවන් වුණා අල්ට්‍රා වයිඩ් සෙන්ස එක මෙගාපික්සල් 8ක. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා. ඉතින් මම මේක කරන්නේ අල්ට්‍රා වයිඩ් සෙන්ස එක වහනවා. වහලා ඔයාලා බලා ගන්න පුළුවන් තාමත් එහෙමම තියෙනවා. ඉතින් අල්ට්‍රා වයිඩ් සෙන්ස එක මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් තමයි අපි අල්ට්‍රා වයිඩ් සෙන්ස එකට යන්නේ. අල්ට්‍රා වයිඩ් සෙන්ස එකට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් මේක වැහිලා තියෙනවා. කියන්නේ අපිට මුකුත් පේන්නේ නැහැ. මොකද මගේ ඇඟිල්ලේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම මේ විදිහට මේක ඇරලා අනිත් දෙක වහනවා. අනිත් දෙක වහපු ගමන් ඒත් අපේ අල්ට්‍රා වයිඩ් සෙන්ස එක බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ Samsung Galaxy A20s කියන මේ කැමරා සෙන්සර්ස් වැඩ කරන්නේ. ඉතින් ඩෙප් සෙන්සර් හරියට වැඩ කරනවා කියලා ඔයාලා බලා ගන්න බැරි වුණා. මොකද කිව්වොත් මේක ඩෙප් සෙන්සර් කියලා අපිට මෙතන වෙනම අපිට ඔප්ෂන් දීලා නැහැ. ඉතින් ඒකට සොලියුෂන් එකක් මම දෙන්නම්. ඉතින් ඒක වැඩ කරන්නේ එක එක ෆෝන්ස් වලට විතරයි. Android වලට වැඩ කරන අඩුයි.
ඉතින් අපි M31 ෆෝන් එකේ කැමරා සෙන්සර්ස් ටෙස්ට් කරලා අපි ඒක ගැන කතා කරමු. ඉතින් අපි M31 ෆෝන් එකෙත් මේ කැමරා ටෙස්ට් එක කරොත් අපි බලමු වඩ බලා ගන්න පුළුවන් අල්ට්‍රා වයිඩ් සෙන්ස එකයි සහ ඩෙප්ත් සෙන්ස එකයි තියෙන්නේ සාමාන්‍ය නෝමලි අපිට වෙනස් කරන්න නැහැ. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් උනේ මැක්‍රෝ ලෙන්ස් එකක්. අපි මැක්‍රෝ සෙන්ස එකට අපිට වෙනම දීලා තියෙන මෝ ඔප්ෂන් යටතේ මැක්‍රෝ කියලා වෙනම ඉතින් අපි මැක්‍රෝ ඔප්ෂන් එක ගියහම අතින් අපි බලමු මැක්‍රෝ සෙන්ස එක වහපම මේක තියෙනවද කියලා. අතින් මේක තමයි අපිට සඳහන් කළේ මැක්‍රෝ සෙන්ස එක. අපි බලමු මැක්‍රෝ සෙන්ස එක ඒකද කියලා. අපි ඒකෙන් නැතුව අනිත් ඒවා බලමු. ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන් වැහිලා තියෙන ෆෝන් එක එකින් දෙක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම මේක ඕපන් කරනවා. මේක ඕපන් කරලා අපි බලනවා වැඩ කරනවද කියලා. ඒත් මේක වල බලා ගන්න පුළුවන් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම මේකත් ඕපන් කරලා බලනවා ඒක වැඩ කරනවද කියලා. ඒක වැඩ කරන්නේ නැහැ. අපේ අන්තිවල මේක ඇල්ල බලනවා ඒක වැඩ කරනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වුණා මෙතන අපි උඩින්ම තිබ්බ ඩෙප්ත් සෙන්ස එක. ඩෙප්ත් සෙන්ස එක මෙතන තිබ්බට ඩෙප්ත් සෙන්ස එක මෙතනින් සපෝට් කරනවා විතරයි. ඩෙප්ත් සෙන්ස එක වැහුවට වැඩන්නේ සාමාන්‍ය වැඩ කරනවා ඩෙප්ත් සෙන්ස එක. මොකද ඩෙප්ත් සෙන්ස එකට අපිට වෙනම ඔප්ෂන් එකක් දීලා නැහැ. වාට ඉන්ජිනියර් මෝඩ් යටතේ කැමරාව ටෙස්ට් කරන්න හැකියාව තියෙනවා. ඒ ටෙස්ට් කරන්න තියෙන්නේ මම මේ ඩිස්ප්ලේ වෙන්න දාන්න මේ කෝඩ් ටික. මේ ඉතින් මම මේ විදිහට ස්ක්‍රීන් එක දාලා තියෙනවා. වාට කෝඩ් එකක් ගහලා බලන්න පුළුවන්. කෝඩ් එක ගහපු ගමන් මේ වින්ඩෝ එක මේ පැනල් එක එනවා. මේක එන්නේ නැත්නම් ඔයා මේ එකින් එකට ගහලා බලන්න නැත්නම් ඔයාලා Google එකේ සර්ච් කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් මොඩෙල් එකත් එක්ක Google එකේ සර්ච් එකක් දාන්න engineer mode කියලා. ඉතින් එතනමුත් ඔයාට බලා ගන්න පුළුවන් කෝඩ්ස් වර්ග ගොඩක් තියෙනවා. එක එක ෆෝන්ස් වලට තමයි වැඩ කරන්නේ. මගේ ෆෝන් එකේ වැඩ කරන්නේ නැහැ. ඉතින් මම මෙතන පාවිච්චි කරන Realme ෆෝන් එක. ඉතින් මේ engine mode එකේ වල ගොඩක් settings බලා ගන්න පුළුවන්. ඉතින් මම දකුණු පැත්තට යන්න. ඉතින් දකුණු පැත්තට ගියහම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් hardware settings වර්ග ටිකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා camera option එක. මේ camera option එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන camera lens වර්ග ටික සහ මේ එකින් එකට වහලා ඔයාලට ඉස්සලා කරා වගේ ඔයාලට බලන්න පුළුවන් මේවා හරියටම වැඩ කරනවද කියලා. ඉතින් මේ ක්‍රමේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ෆෝන මිලදී ගද්දී සහ ඔයා සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන්ස් මිලදී ගද්දී ඔයාලට මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මම මේ ඔයාගේ ෆෝන් එකේ තියෙන කැමරා ලෙන්ස් ගැන ඔයාට අවබෝධයක් ලබා දුන්නේ ටිප් එකක් විදිහට මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ ටිප් එක කලින් දැනගෙන හිටියේ නැත්නම් මේක අලුත් දෙයක් නะ අනිවාර්යෙන් පල්ලයට මෙසේජ් එකක් කරන්න. ඔයාගේ ලෙන්ස් කීයක් තියෙනවද, ඔයාගේ ලෙන්ස් මොනවාද තියෙන්නේ, ඒ වගේම ඔයා ආස කරන ලෙන්ස් එක මොකද්ද, ඒ වගේ දේවල්. අද මේ වීඩියෝ එකත් එක්ක ඔයාලට එකතු වුණාට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ඉන්ටරෙස්ටින් ටෙක් වීඩියෝකින් අපි ඉක්මනට හමුවෙමු. ඔයාලට සුබ දවසක්.